ඔය
සහ මුඩ්ලිය තමයි අර පළවෙනි සිද්ධියේදී වැකේෂන් කෝට් එකේදී බීලා දෙහි ගෑනේ. ඉතින් එතකොට ඒ කියන අන්‍යෝන්‍ය සම්බන්ධතාව හිතා ගන්න පුළුවන්. ඉතින් මම මගේ ඉල්ලීමකින් කරලා මුකුත් කියන්න ගියේ නැහැ ඒ වෙලාවේදී වාහනේ මුදුනට. දැන් අධිකරණ කාර්ය මණ්ඩලයේ දැන් මෑතක මම අතිරේක දිසාපති සුරතුමාට මගේ මම පැමිණිල්ලක් කිව්වා. බීමත්ව රියපදවන රියදුරන්ගේ රිය බලපත්‍ර මාස 6කට අත්හිටුවනවා. දැනට ඒ අපේ අධිකරණවල මාස 6කට අත්හිටුවනවා. දැන් මාස 6කට දිගටම අත්හිටුවනවා බීලා ගියාම. නමුත් මංගාවට ආව සේවාදායකයේ දැන් ඒව රඳවා තබන ස්ථාන තියෙනවනේ. එතන කෝට් සර්ජන් හරි ඒ රඳවලා තියෙන කෙනා මම දන්නවා දැන් අදාළ නිලධාරියා මගේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. 15000කට දෙනවා ඩ්‍රයිවිං ලයිසන්ස්. මාස 6කට නඩුකාරව අත්හිටවනවා. 15000කට ඉෂුව කරනවා. ඒක තමයි සිස්ටම් එක. තව පෙරවැරදි වාර්තා කරනවා කියන එකක් දන්නවද? නඩුවක සුබුදිතෙක්ව වැරදිකාරයෙක් කරන පෙරවැරදි වාර්තා කරනවා කියන එකක් තියෙනවා. ඒ කියන්නේ පෙරවැරදි තිබෙනවා නම් මේ දැන් දැනට පවත් විභාග වෙන නඩුවට අදාළව පෙරවැරදි තදාල කරගෙන තමයි දඬුවම් දීන්නේ. දැන් මගේ සේවාදායකයේ කොයි විදියට මගේ සේවාදායක කියන්නේ මට ඔය වෙනත් නීතික මහත්මිය දුන්න වැඩ පෙරවැරදි වාර්තා මම දන්න විදියටම ඒ මම සුබුදිතයට තියෙනවා පෙරවැරදි වල. ඉතින් පෙරවැරදි වාර්තා ආවා. දැන් මගෙන් හිතන කෝට් සර්ජන් දවස් කීපයක් යනකොට හව මිස් පෙරවැරද්දක් කැඳවන්න තියෙනව නේද මිස් ගනඩුව මට එච්චර මම ඕවු තිබුණා හැම එකක් දැන් නඩු ගොඩක් තියෙනවනේ දැන් මගේ මනුස්සයෙක් සිර දඬුවම් යතිනු සිර දඬුවම් බලපල සිර දඬුවම් දීමුනා කෝට් සර්ජන් මට කියනවා අපිට කිව්වනම් ඔහොම වෙන්නේ නැහැ නේ 15 10 ඉනේ යන්නේ පෙරවැරදි වාර්තා නැත කියලා වාර්තාව අපි එවනවනේ කියලා මම මේ කිව්ව සරල සිද්ධි දෙකක් ප්‍රිය බලපත්‍ර උදාහරණීම සහ පෙරවැරදි වාර්තා සම්බන්ධයි ඒත් එක්කම හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේදීම ආරච්චි කෙනෙක් ආරච්චි කියන්නේ ඒ උසාවියේ නඩුකාර උන්නාසයට අපි තේරෙන භාෂාවෙන් කියනවනේ විදේශකාරතුමාගේ නිලමැදිරියට යන්නෙන් අවසර තියෙන ඒ අදාළ අධිකරණ නිලධාරී. වරෙන්තු කඳවල ප්‍රශ්නයක් වුණා. වරෙන්තු අභියුක්ත කළා දෙනවා විදේශපාරේ. දැන් වරෙන්තුවට පොලිසිය අරගෙන එනවා අදාළ තැනට. අරගෙන පොලිසිය කියනවා මේ තැනත්තගේ වරෙන්තු කඳවල නැහැ. වරෙන්තුවට අරන් ආවේ විනිශ්චකාරවරයාගේ නඩුපද බලද්දි පේනවා විනිශ්චකාරවරයාගේ අත්න නොවන වෙනත් අත්නකින් වරෙන්තුව ආපසු කැඳවල. දැන් කවුද කැඳවලා තියෙන්නේ? විනිශ්චකාරවරයා අදාළ වරෙන්තුව නිකුත් කරපු විනිශ්චකාරවරයාට විතරයි බලය තියෙන්නේ. ඒ වරෙන්තුව ආපසු කැඳවන්න. කැඳවලා ආරච්චි කැඳවලා තියෙනවා. ආරච්චි සල්ලි අරගෙන වරෙන්තුව ආපසු කැඳවනවා. ඉතින් ඕක එක සිද්ධිය. තව තියෙනවා රස කතා ගොඩක් සහෝදරුවෝ කියන්න දැන් ශ්‍රේෂ්ඨ අධිකරණ රීතියක් තිබුණා. දැදුරුවේ වැලි කපලා ඒ අදාළ නඩු තිබුණොත් 50 10 ඩඩේ උඩරිම ඩඩේ ඒකට යටත් වෙනවා. ඉතින් ඒ දවස්වල ඔය පුතලන් දිස්ත්‍රික්කේ ඔය පළාතේ වැලි ජාවාරම ඉහළටම ගිය කාලේ දැන් වැලි නඩු හරියට එනවා තියෙනවා. මට පොලිස් නිලධාරියෙක්ම කිව්වා ඒ වෙනත් සිද්ධියකට සම්බන්ධ වෙච්ච අවස්ථාවක කිව්වේ වැලි නඩු කතා කරාට උසාවියට ආවට වැඩක් නැහැ නේ මේ සාඩුවට සල්ලි ලැබෙන්නේ නැහැ නේ ඔකට. ඕකේ. මං හැබැයි දැන් වැලි නඩු අපි බලන් ඉදීම සෑහෙන්න ගේනවා. නැහැ නේ මිස් උසාවියෙන් ගහන්නේ 50 10 නේ. මුඩ්ලියර 30ක් දුන්නාම නඩුපතිරල ඉසි කරනවා 20000ක් ලාභයිනේ යෝග තමයි පහුගිය කාලේ මම ලංකාවෙන් පිට වෙන්න කලින් තිබිච්ච තත්ත්වේ මම ලංකාවෙන් පිට වෙන්න හේතුවත් වෘත්තීමේ වශයෙන් අපිට කිසිවිතු සුරක්ෂිතභාවයක් දැනෙන්නේ නැහැ මම අධිකරණයේ කාර්ය මණ්ඩල වැඩ කරගෙන ඉති දැන් පොලිසිය ඇවිල්ලා හවසට මේ හලාවත නීතිඥ මහත්ම මහත්මියගේ කාර්යාල ගාන ගිහලා හවසට මෙහෙම 10000 එකතු කරනවා ඒක දිගටම මම නිරීක්ෂණය කළා මට මුල් අවස්ථාවේ තේරුන්නේ ඇයි මේ පොලිස් කා දැන් පොලිස් භාෂාවක් අපේ භාෂාවෙන් කියනවා ඇයි මේ පොලිස් කාර හැමදාම නීතිඥ මාතෘකාවේ කාර්යාලවලට එන්නේ හවසට. ට්‍රැෆික් එකෙන් එනවා, වයිස් එකෙන් එනවා, මයින් ඔෆෙන්ස් එකෙන් එනවා, ක්‍රයිම් එකෙන් එනවා, SCIB එකෙන් එනවා. එක එක බ්‍රාන්චස් තියෙනවානේ. ඒ කියන්නේ ක්‍රයිම් එක, වයිස් එක, මයින් ඔෆෙන්ස් එක, SCIB එක ඒ වගේ පොලිසියක තියෙන එක එක අංශ. මේ අංශ බෙදාගෙන තියෙන නීතිඥ මාතෘකාව ටික. ඒ කියන්නේ SCIB කියන නඩුව යන්නේ A කියන නීතිඥයට. මයින් ඔෆෙන්ස් එකේ නඩුව යන්නේ B කියන නීතිඥයට. ක්‍රයිම් එකේ නඩුව යන්නේ C කියන නීතිඥයට. ඒ වගේ බෙදාගෙන තියෙන්නේ. දැන් සුගන්ධිකා ෆර්නැන්ඩෝ ඒ කිසිම කඩදරයක නැහැ. ඇයි නැත්තේ? අපි පොලිසියට ජරාව දෙන්න නැති නිසා කියලා නේ කිව්වා. අපි පොලිසියට පගා ගන්න එන්කරේජ් කරන්න නැති හින්දා. පොලිසිය අනීතික වැඩක් කරොත් මම විවෘත අධිකරණයේ ඒකට අභියෝග කරන හින්දා. දැන් මගේ සේවා කාලය තුල මම ඒ ලොකු කලකුරුද්දක් තියෙන නීතිඥයෙක් නෙමෙයි. වසර 7යි මගේ සේවා කාලය. පොලිසියට විරුද්ධව දැන් අනීතික වැඩක් කරොත් මාදම්පේ හලාවත ඔය අවට තියෙන පොලිසිය ඒ සියල්ලෙන්ගෙම නීතිඥ මාතෘම කියන සුගන්ධිකා විශ්වන්නන්ට. එහෙම දැන් කියන්නේ ඇයි පොලිසියට විරුද්ධව කෙලින් කතා කරන්න අයියා ඒ නීතිඥ මාතෘමට නෑ.
ඇයි නැත්තේ ඒ නීතිඥ මහත්වරුන් සමග රාත්‍රී ආහාර ගන්නවනේ නීතිඥ මහත්වරු පොලිසිය මහත්වරු සමග ලොකු DIGලා ලොකු ලොකු SSPලා SPලා එක්ක අහවල් හෝටලේ අහවල් ලොබි එකේ තමයි බොන්නේ දැන් සේවාදායකම කියනවා මිස් අපේ නඩුව හරියන්නේ නැහැ අනිත් පැත්තේ නීතිඥ මහත්මයා වොඩ්කා ෂොට් දෙකක් දුන්නා අහවල් මේ හෝටල් එකේ අහවල් ලොබි එකේ අහවල් SSPට දැන් අපේ නඩුවක විමර්ශන කටයුතු කරන කෙනෙක් ඒක හරියන්නේ නැහැ මොකෝ නැහැ මේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවනේ අපිට අවාසිය මිස් මිස් කොච්චර ඇත්ත කතා කරන්න හැදුවත් අපිට අවාසිය ඉතින් මේ වගේ සටනක් මම මුලින් දවස් මෙහෙවගෙන ගියා තව උදාහරණයක් කියන්නම් මට අපරාධ විද්‍යාව නීති විද්‍යාලයේ උගන්වපු පාලිත ප්‍රනාන්දු මුතුමාට මම මේ අපරාධ විද්‍යාව උගන්වපු විදිය ගැන මට අදටත් මතකේ තියෙනවා මම කනගාටු වෙනවා කලාවත අධිකරණයේ තිබුණා නඩුවක් තුවක්කුවක් ඥාපනයේ යටතට වැටෙන සනත් නිශාන්ත මන්ත්‍රීතුමා එතකොට පළාත් සභාවේ හිටියේ නියෝමාල් පෙරේරා නියෝජ්‍ය විදේශ කටයුතු ඇමතිවරයාගේ පුතෙකුට පහර දීලා තුවක්කුවේ බඳෙන් පහර දීලා අහසට වෙඩි තියන ඔක තමයි කෙටියෙන් සිද්ධිය අහසට උණ්ඩ දෙකක් තියලා තුවක්කු මේ අර පිටපැත්තේ බඳෙන් ඔළුවට පහර දීලා එතකොට ওই නවලෝක මේ ඔය දැන් ලංකා හොස්පිටල් කියන එක වෙන නමකින් මට හිතෙන්නේ තිබුණේ මට මතක ඇපලෝ ඇපලෝ කියලා ඇපලෝ හොස්පිටල් ඒකේ නේවාසිකව ප්‍රතිකාර අරන් ඒ ඔළුවට පහර දුන්න සිද්ධියෙන් නියමාල් පෙරේරාගේ පුතා දැඩි ලෙස ඔළුවට හානි වෙලා ඔපරේෂන් දෙක තුනකට භාජනය වුණා ශල්‍යකර්ම ඒ වගේ බරපතල සිද්ධියක් තිබුණා දැන් තුවක්කු ආඥා පනතට පනත යටතට ගැනෙන නඩුවලට අප දෙන්න බලයක් මහේස්ත්‍රාත්වරයෙකුට නැහැ මහාධිකරණයේ ඉදිරි අපාය දුම්පතක් ඉදිරිපත් කළේ නමුත් මොකද්ද සිද්ධ වෙන්නේ මට අපරාධ විද්‍යාව උගන්වපු පාලිත ප්‍රනාන්දු මහත්මයා සොලිසිටර් ජෙනරල් වෙලා ඉදි ඩිප්‍යුටි සොලිසිටර් ජෙනරල් වෙලා ඉදි නීතිපති දෙපාර්තමේන්තුවේ හලාවත අධිකරණයට ෆැක්ස් එකක් කියවනවා මේ තුවක්කුව ගිනියවියක් විදියට භාවිතා කර නැත තුවක්කුව පොල්ලක් විදියට භාවිතා කරලා තියෙන්නේ ඒ නිසා මේක ගිනියවි ආඥා පනතට වැටෙන්නේ නැහැ ඒ නිසා මහේස්ත්‍රාත්වරයාට බලය දෙනවා මේකට අප දෙන්නේ කියලා ඉතින් තුවක්කුව ආඥා පනත අපි ගොඩාක් ගැඹුරට හදාරන පනතක් අපරාධ විෂය ඉගෙන ගත්තින් දැන් මටත් ප්‍රශ්නයක් ආවා මම්මගේ සීනියර් ගහුව ඇත්තටම සර් දැන් මේක ෆයර් කරලා නැහනේ ඇත්තටම අහසටනේ තියලා තියෙන්නේ ඔළුවට ගහලා තියෙන්නේ පොල්ලක් විදියටමනේ එම ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දෙන්න පුළුවන් ද නීතිපති දෙපාර්තමේන්තුවට. කඩේක කටහන් ඉන්නවා පඬිතුමා කියනවා. ඉතින් ඊට පස්සේ මොකද කරේ? දැන් පොළු ගැලපඩක් තියෙනවා. ඉතින් ඊට පස්සේ දැන් විනිශ්චයකාරවරයාට කරන්න දෙයක් නැහැ. My hands are tightened කියලා අප දුන්නා. දැන් නීතිපති දෙපාර්තමේන්තුව කියනවා නම් මේක වැටෙන්නේ තුවක්කු ආඥා මණ්ඩලයට නෙමෙයි කියලා. මේකට අපදීමේ බලයක් මහේස්ත්‍රාත්වරයාට තියෙනවා කියලා. මහේස්ත්‍රාත්වරයා අසරණයි. අප දුන්නා. මගේ නඩුවක් තිබුණා මගේ පුද්ගලික නඩුවක් ඒ තුවක්කුව වාහනයක පිටිපස්සේ දිගියද පිටිපස්සේ අර තියෙන්නේ වහලා හරින එක ඒක ඇතුලේ සංගවල තිබිලා අහු වෙනවා ඒක වෙඩි තියලත් නැහැ මුකුත් නැහැ නිකන් අහු වෙනවා දැන් ඒක තුවක්කුව ආඥා පනතට දාලා මගේ මිනිස්සු ඒ මගේ සේවාදායකව දවස් ගාණක් ඇතිලි දැන් මං ගිහිල්ලා මම අපෙල්ලුවේ නැහැ මේ සිද්ධියට මං අපෙල්ලුවේ නැහැ නැහැ ඒ වෙලාවේ දේශපාලනික වාතාවරණයක් තිබුණා හලාවත UNP ශ්‍රී ලංකා ඡන්දය. ඒත් මගේ ජේෂ්ඨ නීතිඥවරයාත් UNP එකෙන් ඡන්දය ඉල්ලලා තිබුණා. දැන් ඒ මහත්තයාගේ ජූනියර් ලෝය කෙනෙක් විදිහට මම ගිහිල්ලා ඔය වෙලාවේ ඇප්ලිකේෂන් එකක් කරලා ඡන්ද ටික නැති වෙනවා කියලා මට කොත් පැත්ත පළාත යන්නේ නැහැ තමයි උසාවි. දැන් මට හරියම ලැජ්ජයි. මම බාරගත්ත නඩුව මට කරන්න විදියක් නැහැ. මට කොන්දක් නැති ගානට මාව වැටිලා මං කරේ වෙනත් නීතිඥ මහතුරු දෙන්නෙක්ව දැන් මේ නඩුවේ සිද්ධි කියලා මේකට අනේ ගිහින් අප ගන්න දැන් සමත් නිශාන්තට අප දුන්නා මේකට. ඇයි මගේ සේවාදායකින් අප නොදෙන්නේ? ඉල අප ඉල්ලන්න කියලා හරි අංක එක අධිකරණයේ තමයි වෙන නඩුව කතාවේ. දැන් මේ සහෝදර නීතිඥවරු දෙන්න ඉදිරිපත් වෙන අහවල් නඩුවට අපි මේ අප දුන්නනේ කියලා අප ඉල්ලනවා. විනිශ්චයකාරවරයා කියලා තිනවා. එම නඩුවට අප දෙන්න වීම පිළිබඳ කන අප දෙන්න වීම ගැන මෙම නඩුවට අප නොදෙන්න වීම ගැන මම කනගාටු වෙනවා. අප ප්‍රතික්ෂේප කරලා මගේ සේවය. මම ඊළඟ දවසේ මම්මගේ ජේසු නීතිඥවරයාට කිව්වා මේක බලාගෙන ඉන්න බෑ. මම සර් මම ඇප්ලිකේෂන් කරනවා මේක අපේ ඉන්න. මම අපේ ඉල්ලුවේ නෑ. මම හේව කරේ මොකවා කරු විනිශ්චයකාරු වෙන්නේ උතුමාණෙනි මෙම එකම අධිකරණය සමාන චෝදනා සහිත නඩු දෙකකට දෙආකාරයකින් සලකන්න බෑ. නීතිපති දෙපාර්තමේන්තුව සනත් නිශාන්ත මැතිතුමා විත්තිකාරයෙක් වෙච්ච නඩුවට මෙවැනි අර්ථ නිරූපණයක් කරනවා නම් මං කැමතියි. මගේ සේවාදායකින්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මොකද්ද තියෙන්නේ? මොකද්ද එතුමන්ලගේ මතය කියලා දැනගන්න. එනේ සම්මුල් නඩු ගනුව යවන්න නීතිපති දෙපාර්තමේන්තුවට.
මං ඇප්‍රේල් වෙන්නේ මුල් නඩුකනුව යවන්න නීති ප්‍රතිපාතමෙන්තුවට මං කැමති නීති ප්‍රතිපාතමෙන්තුවේ මතය දැනගන්න වහාම ෆැක්ස් එකක් ලිපියක් එනවා this offense is also not coming under firearms ordinance මගේ සේවාදායකින්ට ඒකෙන් ඇප ලැබුණා ඉතින් මම විදේශගත වෙන්න කාලෙදි රන්ජන් රාමනායක අමතුමාගේ ඒ තිබුණ කිරුමකට මම ওই තොරතුරු ටික කියලා මැසේජ් එකක් දැම්මා පුළුවන් නම් පියවර ගන්න මේක අනුර කුමාර දිසානායක මහත්මයාට පර මැසේජ් එක කියන්නේ ලිපියක් ලිව්වා මෙන්න මේකයි අධිකරණයේ තත්ත්වය අපි කලකිරලා රටින් බැහැරව ඉන්නේ ඔබතුමාලා දැන් යුක්තිය සාධාරණය ගැන විවෘතව කතා කරනවානේ මෙන්න ආයුධ ආයුධෝණ යුද්ධයට යන්න මෙන්න නඩුවංක මෙව්වා ටික ගන්න හලාවත අධිකරණයෙන් අහන්න සනත් නිශාන්ත මැතිතුමාට කොහොමද මේ අප හම්බුනේ මේ ස්තුවක් වාක්‍ය යමනද ඉතින් ඔය කිව්වේ ඉතා සුළු සුද්ධි ටික නෑ ඊට පස්සේ අර මං කිව්වේ මගේ නඩු පොතක් විසි කරලා හරි ආයක මුගලිය කෙනෙක් කියලා මං ඒ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම සභාවට පැමිණිල්ලක් කරා නෑ ප්‍රධාන දිසා විනිශ්චයකාරවරයාට පැමිණිල්ලක් කරා අධිකරණ සේවා කොමිෂන් සභාව ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගේ නීතිඥ සංගමය සහ අතිරේක දිසා විනිසුරතුමාට පිටපත් සැදු. ඊට පස්සේ විමර්ශනයක් තිබ්බා. ඊට පස්සේ ප්‍රොපර් ඉන්ක්වයරි රෙජිස්ට්‍රාර් වරයා ගෙන්නලා ලඝු ලේඛිකාව ගෙන්නලා මගේ ප්‍රකාශ අරගෙන මුද්‍රියක ප්‍රකාශ අරගෙන තිබ්බා. විමර්ශනය. ඒ විමර්ශනයේ වෙලාවේදී මුද්‍රිය කියනවා මෙහෙම අත මෙහෙම කරලා විනිශ්චයකාරතුමා ඉදිරියේ කිව්වා. ඒ වෙලාවේ අපේ නීති සංගමයේ හිටපු සභාපති නීතිඥ මහත්මයා ජේෂ්ඨ නීතිඥ මහත්මයා නම කියලා ඒ අහවල් මහත්තයත් මගේ පැත්තෙ. මේ අලුතෙන් ආව මිස්ටර් තමයි නීතිඥ මහත්තුරු ජේෂ්ඨ නීතිඥ මහත්තුරු දොස් කියන්නේ. මම පා ස්වාමීනි ජේෂ්ඨ නීතිඥ මහත්තුරු මං ගැන ධර්ම මතය පිළිබඳ මම එච්චර වද වෙන්නේ නැහැ. එතුමන්ලා මට කලින් දිවුරුම් දීපු අය, එතුමන්ලා මට කලින් කාලය පසු කරගෙන අත්දැකීම් ලැබුවු අය. ඒකට හේතුව මට කලින් ඒගොල්ලෝ ඉපදිච්ච හින්දා. ඊට වැඩිය හේතුවක් මම දකින්නේ නැහැ. විනිශ්චයකාරතුමන් රෑ 11ට විතර තමයි මේ දුරකථන ඇමතුම් එන්නේ මම අහවල් ඇමතිගේ අහවල් මැරයා කතා කරන්නේ මට කතා කරන්නේ මම අහවල් ඇමතිගේ මම ඔන්න නම කියන්න මම බය වෙන්නේ ශාන්ත අබේසේකර කියලා දැන් ওই පාර්ලිමේන්තුවේ එහෙ කොතලා දිසි කිනා මම ශාන්ත එයාට කියන්නේ බස් ශාන්ත කියලා මම බස් ශාන්තගේ මැරේ කතා කරන්නේ අහවලා මේ ඔය තමුසේ අදයි ඇවිල්ලා නිකන් නටන්න හදන්න එපා පොලිසියට ඇඟිලි දික් කරගෙන උඩ්ලියස්ලාට ඇඟිලි දික් කරගෙන තමුසේට තේරෙන්නේ තමුසේ බොහොම පොඩි අපි මැරේ මේ මැරේක හැදෙනවා. ආ ඇවිල්ලා හිටන කවුද රෑට වත් කතා කරන්නේ කියලා. කියන්න ඕන බය වෙනවා. එනිසා දෙයයි කිව්වේ. මකට උසාව වෙනවා. තමුසලට පුළුවන් දෙයක් වෙනවා. යකුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ. සුගන්ධිකා ෆර්නැන්ඩෝ හෙටත් එනවා උසාවි පුළුවන් දෙයක් කරන්න. ඉතින් ඇත්තටම මේගොල්ලන්ට කරගන්න පුළුවන් දෙයක් තිබුණේ නැහැ. අන්තිමට මගේ මූණ බලන්නේ නැහැ. දැන් පාරේ කොයි හරි දැක්කොත් මෙහෙම මූණ අහක බලාගෙන යන්නේ. මට කරපු හානියක් මේගොල්ලන්ට වචනකින්වත් මට හානියක් කරන්න බැරි වුණා. පොලිසිය උනත් මාතම්පේ පොලිසිය, හලාවත පොලිසිය අතුළු ඔය ජායල ඔය තියෙන ඉන්ක්වයරිස් වලට මම යනවා මගේ සේවා දායකින්. ඒ පොලිසියකට ගිහාම විනිශ්චයවරයෙකුට කතා කරන හැටිවත් දන්නේ නැහැ පොලිසියට. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. මෙන්ඩිස් කියලා පොලිස් නිලධාරි මහත්මයෙක් කිව්වා මම වයිස් එකේ මම වංචා දූෂණ අංශයේ ඉන්නකොට මම ඉන්ක්වයරි එකට ගිහම රුපියල් 80000කට සම්බන්ධ සිද්ධියක් මට කියනවා. මේ මෙතන 80000 මෙතන මේසෙට තියලා කතා කරනවා. දැන් ඉන්ක්වයරි එකට ආවම මට කියන්නේ. ඔබ තමුන් කාටද කතා කරන්නේ? තමුන් කාටද කතා කරන්නේ? මට කවුරු නැත. ඒ නිලධාරි මහත්මයා ඉතා දූෂිත කරප්ටර් ඩේටින් ලෝ ප්‍රදේශම දන්නවා එතුම කවුද කියන්න මම ඇත්තටම දිවුරුම් දුන්නකම මම දන්නේ නැහැ මෙලෝදියක් එතුම කවුද කියන්නේ මම ගියා ඉන්ක්වයරි එකට 80000 මෙතන තියලා කතා කරනවා මට තේරුණා එතන සාධාරණ විමර්ශනයක් වෙන්නේ නැහැ මොකක් මෙතන මම විමර්ශනයට සම්බන්ධ වෙන්නේ නැහැ මේක සාධාරණ විමර්ශනයක් වෙන්නේ නැහැ කියලා මම ෆයිල් එක ගත්තා මන්නේ කිට මම එක සිද්ධිය දෙක දැන් ওই හලාවත ඉන්නවා එච් ක්වයි මහත්තයා දැනටත් ඉන්නවා මම ලංකාවට ආවට පස්සේ එතුමම තමයි ඉන්නේ එතුම ඉස්සරහ තිබුණා චෙක් වංශාවකට අදාළ විමර්ශනයක් මම ගියාම දැන් අපේ මගේ සේවාදායකය පැමිණිලා දාලා තිබුණ සුළු පැමිණිලා. ඒ චෙක් වංශාවක් කියන්නේ චෙක් වගේ අපරාධ වගේ ඉන්නවා දෙන්නේ නැහැ.
සල්ලි අරගෙන චෙක් ටික දෙන්න නැතුව චෙක් ටික පෙන්න පෙන්න බය කරනවා කන්නඩු දානවා නැතුව මගේ සේවදාය කරන උපදෙස් දුන්න කියලා පැමිණිල්ල කරන්නේ සුළු පැමිණිල්ලක් තමයි මගේ පැමිණිල්ල තියෙන්නේ දැන් ඉන්කුවයිරිස් වලට එන්නේ කොහොම විමර්ශනයට මම සහ සේවදාය කියා ගියා සුළු පැමිණිල්ලට ගියාම දැන් අදාළ අනිත් පාර්ශවය කියන මේක එක්කයි මහත්තයා ගාවටම දාන්න එක්කයි මහත්තයා ගාවටම දාන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. HQI ගාවද OIC ගාවද නෙමෙයි. හැම පොලිස් නිලධාරියෙකුටම ඒ වෙලාවෙ ඉන්න විමර්ශනයක් කිරීමේ බලය තියෙනවා. විමර්ශනයක් කරලා පැමිණිල්ලක් දෙනවා, කටුතර සටහන් කරනවා, ඉදිරි ක්‍රියාමාර්ග මොනවද සමතයක් තියෙනවද සමත මණ්ඩලයට දානවාද ඒ වගේ තීරණයකට එළවෙන්න පුළුවන්. නමුත් අර දැනත්තා කියනවා HQI මහත්තයා ගාවට නම් HQI මහත්තයා ගාව. මම කොහොම හරි කමන්න HQI මහත්තයා ගාව දාන්න. ඊට පස්සේ HQI මහත්තයා ගාවට දැම්මට පස්සේ විමර්ශන ඔබතුමා පැමිණිල්ලක් තියෙනවා මගේ සේවාදායකයාගේ වගඋත්තරකාරයාගේ කට උත්තරයක් ගන්න. ඊට පස්සේ ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. ඒක මට අවාසිත වාසිත කියන එක නඩුවේ කරුණු මත සිද්ධමේ කරුණු මත තීරණය වෙන්නේ. එහෙම කතා කරන්නයි තියන්නේ සල්ලි ගෙවනවා ගෙවනවා කියන්නේ. එහෙම නම් ඒක විමර්ශනයක් නෙමෙයිනේ. මම කොහොමද දැන් පැමිණිල්ල දාලා තියෙන්නේ? සුළු පැමිණිල්ලන්සේ කවුද කතා කරන්නේ මගේ සේවාදායකයාට SID එකට එන්න කියලා. ඊට පස්සේ පොලිසිය මහත්තයා තේරුණා වැඩේ පොඩක්. අමාරුයි කියලා. මම ප්‍රායෝගික පොලිස් නිලධාරියෙක් මම තමයි මිස් කතා කරුවේ මේ හලාවත පොලිසිය දුරකතනේ SCID එකට එන්න. මම කොයි SCID එකට එන්න කියන්නේ? පැමිණිල්ල තියෙන සුළු පැමිණිල්ල. ඊපස්සේ ඒ බේකර නිෂ්පාදන වලට අදාළ ව්‍යාපාරයක් කරන තැනත්තෙත් තමයි මේ වගඋතුර පාර්ශවය. මම කොයි පාම්බනිසල රහණ මහත්තයාට උත්තර දැනිලා තියෙන විදිය තේරෙනවා මෙතන අදාළ විමර්ශනයක් වෙන්නේ කියලා මම මගේ සේවදායකත් එක්ක නැගිටලා ඉන්නවා. ඒක තමයි තත් ඔය තත්ත්වයේ දැන් මම කරන සටන මම දැන් ඒක ප්‍රසිද්ධ සුගන්ධිකා ෆර්නැන්ඩෝ ගිහිල්ලා බලිලා ගන්නවා. ඔහොම තමයි කියන්නේ. මම දැන් රන්ජන් රාමනායක එමතුමාටත් ඔය දෝෂාරෝපණයම තියෙනවා. ඒ අපි යුක්තිය සාධාරණයේ මේ සමාජයෙන් බලාපොරොත්තු වෙන නිසා. අධිකරණ කාර්ය මණ්ඩලයේ ඇතුළු නීතිඥවරු ඇතුළු මේ රටේ යුක්තිය හා සාධාරණයේ මේ රටේ පුරවැසියන්ට අත්පත් කර දීමට නම් අපි වැන්නෝ බිහිවිය යුතුයි. කියන්නම් තව විනිශ්චකාරවරයෙක් හිටියා දැන් මම නඩුවකට පෙනී හිටපුවාම මගේ නිතිකාරයේ ඔක්කොම චූදිත රිමාන්ඩ් මට දෙන්න. ඒ හේතුව මොකද්ද දන්නේ නැහැ. අප දෙන්නේ නැහැ. මගේ සිවිල් නඩු නිෂ්ප්‍රභා කරනවා. දැන් දිගින් දිගටම ඔය තත්ත්වෙ ඉවසුවා. වගන්තිින්න අනු සිවිල් නඩු දන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව ගෙනහැර දක්වපුවාම ශලෙන්ක් තියෙනවා අධිකරණයේ සෑහීමකටපත් නොවීම මත අධිකරණය මේ නිෂ්ප්‍රභා කළ හැකි. අධිකරණයේ සෑහීමකටපත් නොවීම මත. ඉතින් ඔය වගේ 608 න් නඩු දානවා කියලා කියන්නේ අවුරුදු 7ක් වාසයෙන් හා සංවාසයෙන් වෙන් වෙලා හිටපුවාම මුල් අවස්ථාවේදීම ගිහිල්ලා අධිකරණයට ඉල්ලීමක් කරලා දික්කසාද ගන්න පුළුවන්. දැන් එවැනි පැමිණිලි කරන්නේ අවුරුදු 7ක්ම ගෙවිලා ගිහින් නැති පාර්ශවයේ වෙන් වෙලා. එතකොට ඒ පිළිබඳ කරුණු කියලා ලඝු කාර්ය පටිපාටි. ඒ කියන්නේ ලඝු කාර්ය පටිපාටි අනුගමනය වෙන්නේ සමරි ප්‍රොසීජර් එක. එහෙනම් දැන් දැනිත් නඩු වලට දෙනවා. මගේ ඔය වගේ 608 නඩුවක් තිබුණා සෙක්ෂන් 608 වල ගිහිල්ලා දාපුවා. දැන් මම හිතුවේ මේ කාන්තාවට දික්කසාද ලැබුණා කියලා. ලැබෙන නඩුව සාක්ෂි මෙහෙම ඉවර අධිකරණයේ සෑහීමකටපත් නොවීම මත නඩුව නිෂ්ප්‍රභා දැන් ඒයි ඒ මම පෙනී සිටින නිසා මම තමයි හේතුව පස්සේ අංක එක අධිකරණයේ නඩු කිසිවක් මම බාරගත්තේ නැහැ මොකද මම නිසා සේවදායකින්ට අගතියක් වෙනවා පස්සේ කරේ දැන් තව නඩුවක් කොහොමම දැම්මා තව නඩුවක් ඒත් ඒක පාක්ෂික දික්කසාද නඩුව දාපුවම දැන් මට බයක් තියෙනවා මේ අධිකරණයේ සෑහීමකටපත් නොවීමත් 370 ගණන් වලේ වගන්ති මට මතක නැහැ සෙක්ෂන් එක ඒ සෙක්ෂන් එක දාලා නිෂ්ප්‍රභා කරලා මම ඒකපාක්ෂික නඩු විභාගයේ මෙහෙවලා මම අධිකරණයෙන් ඉල්ලුවා තව දිනයක් මගේ ඉතුරු සාක්ෂි මෙහෙවන්න. ඒකපාක්ෂික විභාගයකට මොකටද මෙච්චර සාක්ෂි මෙහෙවන්නේ? මොකද because you are I don't know your satisfaction level. Because upon under section blah 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 you don't have power to dismiss my matter. I don't want to get dismiss my matter. I had bad experience before your honor's court. There I don't have any capacity to understand your satisfaction level according to the civil procedure code kiyana ka there is a separate meaning the satisfaction level so mulu saaviyama hina wenna wada vinishakarwaraata eka inna ba bench eken bahala kiya eka da oy vinishakarwaraata mona una mata nikan ara amaru karawanna
ඔකට වෛවාහක නිවස කියලා සංකල්පයක් අරගෙන දික්කසාද නඩුවක මේක වෛවාහක නිවසක් නෑනේ වෛවාහක නිවසක් නැතුව තමුන් කොහොමද මේක දික්කසාද ඉල්ලන්නේ කියලා හොඳට කල්පනා කරලා බලන්න මුතු උසාවියේ සියලු ජේෂ්ඨ නීතිඥ මහතුරු ඉතුරු එන සාමාන්‍ය පිරිස ඉස්සරහා මාව අපස්සව උපත් කරා very well your honor please be taken up bit later I am ready to support this matter කියලා පසුව ගන්න තිබ්බා දැන් උසාවිය නඩු ඉවරයි අනේ තය ගිහිල්ලා සාමාන්‍ය පුරවැසියෝ ගිහිල්ලා දැන් ජේෂ්ඨ නීතිඥ මහතුරු ඉතුරු අනිත් කට්ටිය බලාගෙන ඉන්නවා ශිවන්ත මංචනායක කියන මේ විනිශ්චකාරවරයා මම නමගම් කියන්නේ බය නැහැ දැනට කුලිය අපිට දිසාවිකරණේ දිසාවිනිසුරු. හලාවත දිසාධිකරණේ දිසාවිනිසුරු විදියට ඉන්නකොට මට දැන් මොකද්ද කරන්නේ? සුගන්ධිකාට මොනා කරයි? නඩුව ගත්තා. මොකක් ගරු මැතිතුමනි නිවාස යන සංකල්පය, වෛවාහක නිවාස යන සංකල්පය දිසිවි නඩු දාන සංග්‍රහයේ අර්ථ දක්වන්නේ පිටි හතරක් සහිත බහලක් නොවේ. දෙදෙනෙක් ලියාපදිංචි විවාහකෙන් අනතුරුව ලිංගික ජීවිතයක් ගත කරන යම්කිසි ස්ථානයක් පටන් ගන්න තැන ඒ තමයි වෛවාහක නිවස. මේ සමාජයේ දැනට ඕන තරම් තියෙන විත්ති හතරක් සහිත ස්ථිර වහලක් නැති වුණාට වෛවාහක ජීවිත ඔය වගේ ගත කරන තැන. ඒ දැනට තියෙන සමාජ ට්‍රෙන්ඩ් එක මතද? දැනට තියෙන තත්ත්වය. ඒ එහෙම යක් සමාජ පරිවර්තනයක් තියෙනවා. ඒ එවැනි තැනක් තමුන්ගේ තත්ත්වයේදී කිසිදා දික්කසාදයක් විය නොහැකි ඔබතුමාගේ අත්දැකීම. නිවාස යන සංකල්පය සමාජගත වෙන්න පෙළ ඔය වෛවාහක නිවස කියන මේ නීතිය දක්වන සංකල්පය ඈත අතීතේ ගල් ගුහාවක කැලේක ගහක් යට උඩ විය හැකියි. මිනිස් කාර්යයට කරගන්න දෙන්න බෙන්චකෙන් බහලා ගියා. ඉතින් ඔය දෙවෙනි අවස්ථාව බෙන්චකෙන් බහලා ගියා. සුගන්ධිකා ෆර්නාන්ඩෝ වින්දා ශ්‍රීවන්ත මංචනායක මාත්‍යා දෙවෙනි පාටත් බහලා ගියා. ඉතින් ඔය වගේ මගේ මුත්තේ ජීවිතේ මම මිනිස් කාර්යවලට අභියෝග කරලා තියෙනවා. මෑතක මාරවිල දිසා විනිශ්චයකාරතුමා ශ්‍රීමාන් මහේන්ද්‍රජ මහත්මයා ඉදිරිපිට මොන විදිහේ ප්‍රශ්නයක් ඇති වුණා? 2015 දී අලුතෙන් පනතක් හඳුන්වලා දෙනවා ලංකාවේ අපරාධ නීතියට. අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් සුරැකීමේ පනත කියන එක. ඒක සුවිශේෂී පනතක්. ඒ පනතේ අරමුණු තියෙනවා. ඒ පනත යටතේ අපදෙන්න බලතල තියෙන්නේ අභියාචනාධිකරණයේ with the special circumstances. Section 10. It says section 10 says special circumstances of the court of appeal. අභියාචනාධිකරණයේ විශේෂ කරුණු දක්වීමක් මත තමයි බහිස්රාතරයට පුළුවන් අප ප්‍රදාන කරන්න. දැන් අපරාධ විඳින්න සුරකී මේ පනත යටතේ පවරලද පිටච නඩුවක මහේස්රාත්වරයා දවස් ගණනාවකින් අප දීලා. අප දීලා දැන් අප දුන්නට පස්සේ නැවත වරද්දක් ඒ තැනත්තම චූදිත යම කරලා ඒ තැනත්තට විරුද්ධව නඩු තුනයි. BR නඩු තුනයි මම නඩු අංක එක කියන්න. BR 16 16 2017 BR 19 19 2017 BR 1200 මට යන්කේ මතක නැහැ නඩුවක 2017 චූදිතයාගේ නමත් ඕනම් කියන්න පුළුවන්. නමුත් පවතින නඩුවක් තියෙන නිසා මම කියන්නේ නැහැ. නැහැ එහෙම අපදෙන්න බලයක් නැති අධිකරණ ක්‍රියාවලියකට මහේස්ත්‍රාත්වරයේ කැපදෙන්නේ කොහොමද? ඒ තමයි ප්‍රශ්නේ. මේ රටේ තියෙනවා අධිකරණ බලය කියලා දෙයක්. අධිකරණ බලය කියලා තියෙන දෙයක් තියෙනවා. ජුරිස්ඩික්ෂන් කියන එකක් තියෙනවා. ඒ මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණය, මහා අධිකරණය, පරාද්ද මහා අධිකරණය, සිවිල් මහා අභියාචන අධිකරණය, අභියාචන අධිකරණය, ශ්‍රේෂ්ඨ අධිකරණය, අධිකරණ තේරාවලියේ AA අධිකරණ වලට තියෙන අනන්‍ය අධිකරණ බලතල. ඒක අභියාචන අධිකරණයට තියෙන අධිකරණ බලතල මහේස්ත්‍රාත්වරයෙක්ට ක්‍රියාත්මක කරන්න බලයක් නැහැ. ඉතින් එවැනි දෙයක් මේ ශ්‍රීමන් මහේන්ද්‍රජා කියන විනිශ්චකාරවරයා කරලා තිබුණා. මම විදේශගත වෙන්න කාලෙදි තමයි මම රංජන් රාමනායක මැතිතුමාට ওই පණිවිඩය වෙන ගමන්ම ලංකාවේ මොනවද වෙන්නේ කියලා මගේ යාළු මිත්‍රාදීන්ගෙන් හොයලා බලනකොට මෙන්න මෙහෙම මාරවිල උසාවිය මෙන්න මේ වගේ වැඩක් වෙලා තියෙනවා. මගේ මිත්‍රයෙක්මයි ඒ අවදිර පතලා තියෙන එතුමිය නේද කිව්වා. ඉතින් මට කතා කරලා කිව්වා වැඩි ටිකක් වැඩි මම නම්කි මට මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ නඩුවට පෙනී හිටියට මහේන්ද්‍රජා සර්ගේ අංක එක උසාවිය අපිට කිසිම සහනයක් නැහැ. ඒතකොට ශ්‍රී ලංකා නීතිඥ සංගමේ හිටපු ලේකම් මම රන්දනී මහත්තයා තමයි අවදිර පත් පාර්ශවෙනුවෙන් පෙනී ඉන්නේ. ඉතින් මම කිව්වා මම ලංකාවට එන්න ජනවාරි අග වගේ වෙයි. මට එතකන් නඩුව බාර ගන්න බෑ මම ආවට පස්සේ බාර ගන්නවා. ඉතින් මම ආවට පස්සේ මාර්තු 5 වෙනිදා මම නඩුවට ගියා. නඩුවට ගිහිල්ලා මම කිසිදු විශේෂ කරුණක් නෙමෙයි මම අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථ නිරූපණ වගන්ති සහ අපරාධ විඳින්න සුරකීමේ පනතේ 8 9 10 කියන වගන්ති වලට අදාළව ඉල්ලීමක් කරලා මෙම අධිකරණයට අධිකරණ බලයක් නැති විදිහට මේ කටයුතු කරලා තියෙනවා. අප කෙසේ හෝ අප ප්‍රධානය වී ඇත. එහෙමයි මම කිව්වේ. මම මහේස්ත්‍රාත්වරයාට ඍජුව කිසිවක් කිව්වේ නැහැ. මේ පනත් ප්‍රතිපාදන අනුව වරට පටහැනි විදිහට මේ නඩුව ක්‍රියා කරලා තියෙනවා. මේ නඩුවේදී ක්‍රියා කරලා තියෙනවා. එහෙනම්
මට සාධාරණ නඩු විභාගයක් නැති අවස්ථාවකදී අභියාචන අධිකරණයට යොමු වීමේ බලතල අපරාධ සංවිධාන පනතේ 46 වෙනි වගන්තිය ප්‍රකාරව තියෙනවා මම ඒ අනුව අභියාචන අධිකරණය වෙත යොමු වීමට අපේක්ෂා කරනවා නඩුකාරතුමා නඩුපත මෙහෙම උඩින් විසි කරලා යවලා නඩුව මාරු කරුවා අංක දෙකට දැන් මට ඕනේ විනිශ්චයසනේ මාරු කරගන්නනේ මට සාධාරණ නඩු විභාගයක් ලැබෙන්නේ නැති හින්දා I'm grateful you all I got my relief you have decided to change the bench කියලා මම දෙපාරක් විතර බව කරලා මම පොත්ති කරගෙන ගියා අංක දෙක අධිකරණය ඔක තමයි සිද්ධිය මාර්තු 5 වෙනි දැන් ඒ වෙලාවේදී මාර්තු 5 වෙනිදම අංක දෙක අධිකරණයේදී ওই නඩුව කැඳෙව්වා කැඳවලයි අදාළ දේශන මම නීති බිම ප්‍රතිපාදනය වෙනවා දින කරා ඒ අදාළ මහේස්ත්‍රාත්වරයා සහ අගතියනපත් පාර්ශවයේ නීතික මාත්මිය නීති විද්‍යාලයේ එකම වසර එකම සිසු එහෙම වෙලක් තමයි මේ නඩුවේ නීතිජ මහත්මියව පීඩාවටපත් කරන්න මේ විදිහේ ක්‍රියාකලාපයක් අනුගමනය කරේ මම ඒක විරුද්ධ උසාවියේ අංක දෙක අධිකරණයේදී ස්ටෙනෝ රෙකෝඩ් කරන ලබුලේඛිකාවලිය අධි කිව්වා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනා දඬු නීති සංග්‍රහයේ අර්ථ නිරූපණ වගන්ති අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන අපරාධ විනිත්‍යා සහ සාක්ෂිකරණ සුරකීමේ පනතේ ප්‍රතිපාදන ඒ පනත පිහිටුවීමේ අරමුණු what is the intention of legislature section 2 says මම එහෙම විශේෂයෙන්ම කිව්වා කියලා රෙකෝඩ් කරලා කිව්වා ඒ මගේ දේශනය කරගෙන යද්දී මාර්ගවල නීතිඥ සංගමයේ සභාපති අතුරු පිළිසක් මට විරුද්ධව නැගිටලා කෑ ගහන්න ගත්තා يعني අධිකරණයේ අමතරණ මේගොල්ලෝ කෑ ගහන්න ගත්තා මට අධිකරණයේ අමතන්න ඉඩ දුන්නේ නැහැ उदयसोट पब्लिक न्यूसेंस मैटर का कांड सेक्शन 98 अनुवाद वगैरह दिया गया था नाडू यानी महाजन पीड़ा यानी ते पावर ने नाडू का देश ने करा सरकारी मांग करा ये सरकारी मांग करा लेबेंडी देखा रामते का अधिकरणीय विनिश्चय पारुष्मा इधर मिल गया मां के अधिकरण यानी कि हाँ विनिश्चय पारुष्मा मुड़िया के मुड़ी में हुआ मेल लड़को मामा अनुवाद भी नहीं थी कि मां ते विरुद्ध दत्तर के नाटक आने मगर नो यौन आई बिलीव यौन कैन ग्रांट जस्टिफाई द लोन regarding this matter this is a separate case then mama ge deshane karuwama nadukarunnasemu you did a good submission you have well prepared I really appreciate yela mama age karala kata thank you very much yona then mama yelladi mage nadure illada dili eliya ganna wadi unama neetike sangame sabhapati mahatyage nona e neetike wari athagena man baade ganake kiyanne api neetike mese wadi vela dine diary dine diye innokota මේක අපේ උසාවි මේක අපේ උසාවි ඉතින් මම හිතුවේ මට කතා කරන්නේ නැහැ වෙන කාට හරි කතා කරන්න හැටි කියලා මම මට එච්චරම ගණන් දෙන්නේ නැහැ ඒ මම මගේ පාඩේ වැඩ කරනවා මගේ දිනේ අපි මට මෙහෙම වැළමිටින් යනලා පය වෙතියුන තැන තමුසට කියන්නේ මේක අපේ උසාවි තමුස මෙහෙයන්ට නටන්න හදන්න එපා තමුසට නටන්න ගන්න අපි ඉඳ දෙන්නේ අපේ උසාවි ඉතින් මම මට උත්තර දෙන්න කොහොමද කියලා ගන්න බෑ මේක අපේ උසාවි මේක අපේ උසාවි කියද්දි මට හිනා ගියා මම කෝ ඉතින් අනේ වල දියා ගන්න ඕන කියලා ඊට පස්සේ මේ කාර්යාල නීතිඥවරිය ජේෂ්ඨ කාර්යාල නීතිඥවරිය රවට්ටා හැමනේ තමුසට කියන්නේ තමුසට කියන්නේ තමුසට අපේ උසාවියට යනවා රගන්න නටන්න අපි ඉඳ දෙන්නේ මම එවෙලම නැගිට්ටා ඒකෝර මම හිතියේ දැන් විනිශ්චයසනේ සෑහෙන දුරි මම හිතී පස්සේ හිතිය වාටි ඉලවිකේ මම නැගිටලා හයියෙන්ම දැන් මිනිස්සු ඔක්කොම බලාගෙන ඉන්න sort of interrupted your court proceedings your honor this lady law is stating that this courthouse is belongs to her I don't know whether supreme court has given a superior authority belongs to her One of the court houses in Sri Lanka, one of the lady lawyers in Maravilama. Then judge Balaji said, "No, I can't intervene. They are issue. I can't intervene." So the judge said, "Mishapaga Reddy, Prakashi, but no, Your Honor, I didn't intend you to intervene in this matter. I just want to inform Your Honor's court what is happening here. Anyhow, I will take necessary and appropriate action against this lady lawyer. Thank you very much. Your Honor, get out. The other night, Ma, they went to the judge's office." ඊට පස්සේ මම ශ්‍රේෂ්ඨ අධිකරණ අපේක්ෂක කාර්තුමා මතලා මම බැමිණිලා කරා මේ දෙලි පැමිණිල්ල මගේ නවගම සහිතව බැමිණිල්ල කරා මගේ ප්‍රාධිකරණ කටයුතු කරගෙන යන්න දෙන්නේ නැහැ මාර්විල නීතික සංගමයේ ක්‍රියාකාරීත්ව මෙන්න මේ විදියට තමුසට මෙහෙයලා නටන්න රඟන්න දෙන්නේ නැහැ කියලා කියනවා ශ්‍රේෂ්ඨ අධිකරණ ගිහුරුන් දුන්නු අපිට කොයි උසාවියක් එකයි
පහළ උසාවිය සිට කියන්නේ මහේශා උසාවිය සිට ශ්‍රේෂ්ඨ අධිකරණය දක්වා කරුණු වෙන හැර දක්වන සේවදා කියන්නේ පිළිල අපිට අයිතිවාසිකම් කියනවා. නමුත් මාර්ගලෙන් නීති සංගමයේ මගේ අයිතිට බාධා කරමින් කටයුතු කරමින් ගැන මම ශ්‍රේෂ්ඨ අධිකරණයට පැමිණිලා. මේ පැමිණිල්ල පිටපත් කරියා 20 දෙනෙක්ට. කියන්නේ දැන මේගොල්ලෝ දැන ගන්න ඕන මේ ඉන්නේ ඉඳවල පිටපත් දෙක බැරි කියන කාට දැරිය 20 දෙනෙක්. ශ්‍රේෂ්ඨ අධිකරණයේ අග්‍රමේශකාරවරයා තුන් සියලුම සෙසු විනිශ්චයකාරවරුන්ට හලාවත මාරවිල දිසාධිකරණ වල විනිශ්චයකාරවරුන්ට හලාවත පුත්තරව මහාධිකරණ විනිශ්චයකාරවරුන්ට ලේකම් අමරන්දනීය මහත්මයා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අපේ සංගමය හලාවත ලේකම් තුමාට මාරවිල ලේකම් තුමියට ඇරෙනවා. දැන් මේ විදිහම මම හදලා යවන්නේ මම ටිකක් කල්පනා කරලා දිගින් දිගටම හිතුවා දැන් සහෝදර නීතිඥවරුනේ මේගොල්ලෝ මට වඩා වැඩිම මම මේ දේ කරන්න ඕන නැහැ කරන්න ඕන මොකද සමහර මින් ඉදිරියට හරි කිසිදු නීතිඥවරයෙකුට බාධාවක් ඇති වෙන්න බෑ. ඕනෑම උත්සාහයක අපිට පෙනී සිටීමට අයිතිවාසිකම් තියෙනවා. අපි පෙනී ඉන්න සේවාදායකයන් කියන්නේ අයිතිවාසිකම් වෙන්නේ අපේ පුද්ගලික නඩු මේ කිසිම එකක් අපි ගාස්තු ගන්න නඩු තියෙනවා ගාස්තු ගන්නේ නැති නම් කියනවා. ඒ රංජන රාමනායක මැතිතුමාටත් අනුමාර විසහායක මැතිතුමාටත් මට ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන තිබුණු කලකිරීම කොච්චරද කියනවනම් මම ලිව්වා මෙන්න මෙහෙම මෙහෙම සිද්ධි තියෙනවා ඔබතුමාලාට ඕන වෙයි මේ නඩු අංක මෙන්න ගන්න. රංජන රාමනායක මැතිතුමා විතරක් එක ගෞරවයෙන් කියන්න ඕන මට රිප්ලයි කරන්න. මිස් සුගන්ධික ඒක දන්න තොරතුරු අපිට දෙන්න අපි ඔයා බලන්න. අනුමාර විසහායක මහත්තයා මගේ මැසේජ් එකවත් කියවලා තිබුණා. මම දැන්නේ දැක්ක කියලා කිව්වා. ඒ අපිට බොරුවට හඬ නගන මිනිස්සු නෙමෙයි, ඇත්තට හඬ නගන මිනිස්සු මේ රටට අවශ්‍යයි. දැන් අනිත් සිද්ධිය මම එහෙ ඉදීම Facebook එකේ public post එකක් දැම්මා. දැන් මට ආරංචි වුණා රංජන රාමනායක මහත්තයාට මැතිතුමාට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනාවක් තියෙනවා. voice cuts මම දැන් බැලුවා. මෙමෙ ලං නීතිඥයෝ නීතිඥයෝ හොරු, විනිශ්චකාර හොරු හැමෝම නෙමෙයි කියලා කියනවා. මට හිතුණා great කවුරු හරි කිව්වා මේ කතාව කියලා. ඉතින් මම පබ්ලික් පෝස්ට් එකක් දැම්ම රංජන් රාමනායක මැතිතුමාගේ නඩුවට පෙනී ඉන්න මට ඉඩ ලැබෙනවා නම් මම දන්නවා නඩුව දින නැහැ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉන්නේ. ඊටසේ ඔකට ගොඩාක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබුණා ඔබතුමියට පුළුවන් මම මේ මොකද්ද මේ කරන දින ප්‍රකාශ. මම කොහොමම නිර්භයව කියන්නේ දෙන්න මට නඩුව මම නඩුව දින නැහැ මම පෙන්නන්න. මොකද්ද මතය මම පුද්ගලික වෙලෙම්වා මම පුද්ගලික විමර්ශනයක් කරලා තියෙනවා. 1948 මේ රටේ නිදහස ලැබෙච්ච දවසේ ඉඳලා මේ අවුරුද්දට අවුරුදු 70යි. ඒ වෙනතේ මේ රටේ ව්‍යවස්ථා දායක විධායකය නියෝජනය කරපු නීතිඥවරු කොච්චර ඉන්නවද? ජෝන්ද සිල්වාගේ ඉඳලා නාමල් රාජපක්ෂ දක්වා ජෝන්ද සිල්වාත් නීතිඥ මහත්මේ නමුත් එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරාද කියන මම හරියට දන්නේ නැහැ. එතුමා කලාකරුවේ ඉතින් මගේ මතකයේ තියෙන ඉතා පරණ නීතිඥයෙක් විදිහට ජෝන්ද සිල්වා මහත්තයාගේ නමත් මගේ මතකේ තියෙනවා. ඉතින් එහෙනම් පළවෙනි නීතිඥයෙක් ඉඳලා නාමල් රාජපක්ෂ දක්වා නීතිඥ මහත්තුරු නීතිඥ නෝනලා ව්‍යවස්ථා දායක විධායක නියෝජනය කරනවා. මේ මිනිස්සු මම එහෙම කිව්වට අමනාප වෙන්න එපා. අපි හැමෝම මිනිස්සු. මේ නීතිඥවරු මේ රටේ අනක් පනත් කෙටුම්පත් පළවෙනි වර දෙවෙනි වර තුන්වෙනි වර කියවද අත උස්සාවි අත්සන් කරන්නේ රට ගැන හිතුවද මේ රටට වෙලා තියෙන විනාශය ගැන දැන් කතා කරනකොට වෙලා කාල වේලාව මදි කතා කරන්නේ රට ගැන හිතුවද? ඔය අවංක ප්‍රශ්නේ තියෙනවා. ඉතින් එහෙම බලනකොට රංජන රාමනායක මැතිතුමාගේ ප්‍රකාශය 270. ඒක මම මගේ නීතිඥ සංගමයේදී කිව්වහම මම රංජන රාමනායක මැතිතුමාට සපෝට් කරනවා මේ ප්‍රකාශයට. මම නම් BSL එකට විරුද්ධව යනවා. මේ UR වලට පිස්සු. මම එහෙමම කිව්වා. කියද්දි කිව්වොත් ඇයි ඔයා ඔයාගේ සංගමයේ ආගේ නීතිඥවරුන්ට විරුද්ධව කතා කරන්නේ? මම කෝ අපේ උන් වැරදි නම් අපි ඒ වැරද්ද මුලින් හදා ගන්නවා. ඒක අපි පිළිගන්න ඕන. ඒ රංජන රාමනායක මැතිතුමා මේ වෙලාවේ මේ කරන ප්‍රකාශය ඇත්ත. මම එතුමා වෙනුවෙන් මට අවස්ථාව ලැබුණොත් මම ඉතා පුංචි නීතිඥයෙක් ශ්‍රේෂ්ඨ අධිකරණයේ පෙනීන මම පෙනීනවා. ඉතින් මට දැන් ඒකදී දැන් ජුවාඩ් සිල්ලා මහත්තයා ළඟදී හලාවත අධිකරණයට ගිහලා මාත් එක්ක ලොකු වාද විවාදයක් ඇති කළා. මම කිව්වා තමුසේට පිස්සු තමුසේ මොනවද කරන්නේ එහෙම මේ බොරුවට කෑ ගහන්නේ රංජන්ගේ නඩුවට පෙනීනවා යරකයි මේකයි කියලා. ඊපස්සේ මම කිව්වා බුදුහාමුදුරුවෝ කියලා තියෙන මට පිස්සු පිස්සු කියලා. සබ්බේ පුතත් යන උම්මත්තකාගේ එක එක විවිධ පිස්සු තියෙනවා. මම කියවලා තිනවා පිස්සු 26ක්ද කොහෙද තියෙනවද කියලා. හරි. ඉතින් ඒ නාගානන්දලත් පිස්සු තවුසලත් පිස්සු. මම කො නාගානන්ද මහත්තයාට සහ මට තියෙන පිස්සුවේ මිහිර විදින මිනිස්සු අපි. අධිකරණ ක්‍රියාවලිය ගැන කතා කරද්දී කාර්යක්ෂමතාවය ගැන කතා කරද්දී ඉතා දුක්ඛදායකත්වයක තියෙන්නේ. අධිකරණ කාර්ය මණ්ඩල වලට යෝගට් දෙන්න ඕන, රටබජු දෙන්න ඕන, තේ අරන් දෙන්න ඕන වැඩක් කරගන්න. කොළඹ ඇතුළු කොළඹ එකක දැන් සිවිල් නඩු වල ගහලා තියෙනවා අර මහතා නඩුපත ගන්න නම් අර මහතා මේ සිවිල් අරපත ගන්න නම් මේ මහතා
ඒ මහතට නඩුපන්දු කිව්වට ගෙනත් දෙන්නේ නැහැ. යටින් සල්ලි දෙන්න ඕන. හැම උසාවියකම කියන කේදණීය තත්ත්වයක්. මම දෙන්නේ නැහැ සතපහ. මම කොයි උසාවියට කියන් දෙන්නේ නැහැ සතපහ. මං ඉඳගෙන ඉන්නවා පැය 4ක් හරි. මගේ නඩුපත ගේන්න. පොඩ්ඩක් සද්ද දාගොහම ඇයි නඩුපත ගේන්නේ නැත්තේ කියලා නඩුපත එනවා. ඉතින් ඔය වගේ ඉතින් මගේ කාලය මගේ වෙහෙස කැප කරගෙන මේ හැමදේම කරන්නේ. මම මගේ ජේෂ්ඨ නීති මහත්මිය කතා කරලකෝ. ඇයි මේ සුනුවට රුපියල් 500ක් යටින් දියලා දීලා ඔබ කරගෙන පැයෙන් එන්නේ නැතුව තමුස පැය 4ම එක නඩුවකට නාස්ති කරනවා නේ කියලා. මගේ හෘද සාක්ෂිය මට ඉඩ දෙන්නේ නැහැ මේ වැඩේ කරන්න. මම හැමතැනම කියන කතාවක් කියන්නේ සාක්ෂි ආඥා පනතට වැඩියි. හෘද සාක්ෂිය බලවත් වෙනවා. හෘද සාක්ෂිය බලවත් වෙන තරමට මේ රට මේ යුක්තිය සාධාරණයේ ගොඩගත හැකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ බරපතල ගණයේ දූෂණ වංචා නාගානන්ද මහත්මයාගේ මූලිකත්වයෙන් අපි ප්‍රශ්න කරලා තියෙනවා. අපි ඒ නඩුවට පෙනී ඉන්නවා, ඉදිරියටත් පෙනී ඉන්නවා. නීතිඥවරුන්ගේ වෘත්තීය ආචාර ධර්ම ගැන කතා කරද්දී ඉතා ඛේදණීයයි. මම ඉතා පොදු තැනකින් පටන් ගන්න ජෙනරල් අපි හැමෝම මිනිස්සු පුතග්ජන මිනිස්සු. කාන්තා නීති කාන්තා සේවාදායකයන් නඩත්තු නඩුවල වික්කසාද නඩුවල ඇතුළු දැන් ওই හෙරොයින් ගංජා නඩුවලට අහු වෙන අයගේ බිරින්දෑවරුන් එන්නේ අප ගන්න හරි මොනවාට හරි. පිරිමි නීතිඥ මහත්තුරු හෝටල් කාමරවල අංක කියලා යහන් ගත වෙන්න ආරාධනා කරනවා. මම ඒක නොබියව කියනවා. මට කියන්න පුළුවන් නීතිඥ මහත්තුරුගේ නංගම් පිටි. මම මේ වෙලාවේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නැහැ. වෘත්තීය සදාචාර ධර්ම ගැන නම් අතිශය ඛේදණීය තත්ත්වයක් තියෙන්නේ. කාන්තා නීතිඥවරු ඉන්න පොලිසිය මහත්තුරු පොලිසිය ඉහළ නිලධාරීන් සමග යහන් ගත වෙලා නඩු ගන්න. ඉතා වගකීමෙන් කියන්නේ. ලැජ්ජයි. අතිශය ලැජ්ජයි. මම මේ සම්බන්ධයෙන් හඬ නැගුවා. මගේ හඬ නැගීමට මට උත්තරයක් ලැබුණේ නැහැ. මම ආර්ථික වශයෙන් බිඳ වැටෙනවා මට නඩු නැතුව යනවා. එච්චරයි වෙන්නේ. මම ලංකාවට ඇරලා යනවා. ඔකයි වෙන්නේ. ලංකාවට ඇරලා ගිහින් ඉති නාගානන්ද මහත්තයාගේ සටන දැක්කම මට ඉන්න බෑ. මට ලංකාවට යන්න ඕන. ලංකාවට යන්න ඕන මම වැඩ කර කර හිටපු බ්‍රිතාන්‍ය සමාගම මම රෙසිග්නේෂන් දෙනවා. සඩන් රෙසිග්නේෂන් දුන්න ගල මට අන්තිම මාසේ සැලරි එකවත් හම්බුන්නේ නැහැ. මම ආව කඩාගෙන ලංකාවට. ලංකාවට ආවේ ජනවාරි 13 වෙනිදාව ජනවාරි 15 වෙනිදාම පීබී ජයසුන්දර මහත්තයාට විරුද්ධව තිබිච්ච නඩුවේ හවස දෙකට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ නාගානන්ද මහත්තයාත් එක්ක පෙනී ගියා. උදේ කඩුවෙන් උසාවියේ පෙනී ගියා. ඉතින් ඔතනින් තමයි ලංකාවට ආවට පස්සේ පටන් ගත්තේ. වෘත්තීය හැසිරීම ගැන කියනවා නම් මුදල් ඉපී යුතුයි. වෘත්තිකයන් මුදල් ඉපී යුතුයි. නමුත් මුදල් නෙමේ හැමදේම. අපේ සේවාව ගෞරවාන්විත විදිහට සේවාදායකයන්ට ලබා දීමෙන් අනතුරුව මුදල් ඉපීමට අයිතියක් තියෙනවා. මම මගේ සේවාදායකයන්ට බිලක් දෙනවා. මම ගන්න රුපියල් 10000ද 5000ද නඩුවට නඩු දිනය නඩු අංකය නඩුවේ පියවර මොකටද 5000යි 10000යි. එතකොට නඩුව අවසානයේදී ඒ සේවාදායකයාට දැනුමක් තියෙනවා මේ නඩුවට මම මෙච්චර වියදම් කරනවා කියලා. සම මට තියෙනවා අවබෝධයක් මේ නඩුව නිසා මම මෙච්චර ඉපෙයි කොටියක්. මේ නඩුව නිසා මම මෙච්චර වෙහෙසුණා කියලා කියන්නේ. ඇයි නීතිඥ මහත්තුරුන්ට බැරි බිලක් දෙන්න? කරවල කඩවල තෙලවලු කඩවල පොඩි හරි තුන්දු කෑල්ලක දෙනවා බිල. ඇයි නීතිඥ මහත්තුරුන්ට බැරි තමුන් ගන්න ගාස්තු ගැන බිලක් දෙන්න? ආදායම් බදු ගෙවිය යුතු නම් ආදායම් බදු ගෙවිය යුතුයි. මේ රට හදන්නේ කොහොමද අපි ආදායම් බදු ගෙවන්නේ නැතුව? වෘත්තිකය වශයෙන් වෛද්‍යවරු නීතිඥවරු ඉංජිනේරුවරු කියන්නේ ප්‍රධාන ගණයේ සැලකෙන තවත් වෘත්ති නෝන ඕන තරම් තියෙනවා. දැන් කතා කරන්නේ ડોක්ටර්ස් ඇන් ලෝයර්ස් විතරනේ මේ රටේ. ඉතින් අපි මූලික වෙලා අපි බදු ගෙවලා මේ රට ගොඩ ගන්න අපේ යුතුකම මුලින් ඉටු කරන්නේ නැතුව අනිත් අය ඇඟිල්ල දික් කරන්න කලින් අපි අපිට ඇඟිල්ල දික් කර ගන්න ඕනේ. මම බිලක් දෙනවා ඕනම තැනක මගේ සීල් එක ගහලා මගේ අත්සන් එකට. මම ලක්ෂ දෙක දාය කරන්නේ ලක්ෂයේදී මේ ගානට මම බිලක් දෙනවා. ඕ අහලා බලන්න මගේ සේවාදායකයෝ ඕන කෙනෙක්. මගේ සේවාදායකයෝ අර පිටිපස්සේ වෙන්නපු ප්‍රදේශයෙන්ද ඇවිල්ලා ඉන්නවා. සල්ලි නැත්තම් දුප්පත් මිනිස්සුන මම නොමිලේ නඩුව කියලා. මට සල්ලි එපා. හැබැයි මම නිකන් ඔය දෙකට දෙමැති ගණන් වලට මම නඩු කියන්නේ නැහැ. ඔබ ඔබතුමාලගේ සල්ලි නැත්තම් හරි මම නොමිලේ නඩුවට එන්න. ඒක හරි. නඩුවට නඩු ගාස්තු සම්බන්ධයෙන් බිලක් නිකුත් කරනවා මම. මේ රටේ හැමතැනම බිලක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවනේ. ඇයි නීතිඥවරුන්ට බැරි? හොරහිත. නැත්තම් මොකද ඒකට කියන්න පුළුවන් වචනේ? හොරහිත නෙමේද? තමුන් උපේන එක පිළිබඳ තමුන්ට මින්මක් නැතුව කොහොමද අනිත් මිනුම් දර්ශක ගැන කතා කරන්නේ? ඒ නිසා වෘත්තිකයන්ගේ වෘත්තීය විෂමාචාරය ගැන අතිශය ඛේදණීය තත්ත්වයක්. තව ඒක ඉතින් මේ ඊළඟට මම කියන්න යන කාරණාව නීතිඥ වෘත්තීය විතරක් නෙමෙයි වෙනත් වෘත්තීන් ඇතුළුව ලංකාවේ සහ ලෝකයේ ඕනතනක තියන්න පුළුවන් දෙයක්. දැන් කනිෂ්ඨ නීතිඥවරු විදිහට කාන්තා නීතිඥවරු ආපුවහම ජ්‍යෙෂ්ඨ පිරිමි නීතිඥ මහත්වරුන්ගෙන් තියෙන ලිංගික හිංසන
මට නම් ගම් එක කියන්න පුළුවන්. අමාරු රන්දනිය මහත්තයා ලේකම් වෙලා ආයිත්ටි මේකට දැඩිව හඬ නැගුවා. එතුමාට ඒ මහත්තයාට මම ස්තුතිවන්ත වෙන්න ඕන. මගේ නීතිඥ සංගමයම සභාපති පුතුව ඔබවපු නීතිඥ මහත්මේ කනිෂ්ඨ නීතිඥ මහත්මෙක් සමග කිසියම් ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා. ඒ අතිශය සරල සාමාන්‍ය දේවල් මේ රටේ මේ කෘතිකේ අතර නෙමෙයි හැමතැනම තියෙන දේවල්. ඒක ගැන අමුතු මේ විශ්ලේෂණයක් මේ ප්‍රකාශයක් මගේ නැහැ. එහෙම සිද්ධියක් තිබුණා. ඉතින් තිබුණාම ඉතින් ඒ නීතිච්ච මහත්මිය කනිෂ්ඨ නීතිවරයා විවාහයක් කරගන්න ඕනේ විවාහ යෝජනාවක් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ විවාහ යෝජනාව දැන් ස්ථිර වෙලා බඳින්න තමයි හිටියේ. නමුත් අර නීතිච්ච මහත්මයා මොකද කරේ? මේ ජේෂ්ඨ නීතිච්ච මහත්මයා එයාත් ඒ කාන්තා නීතිවරිය සමග ගත්ත පින්තූර වගේ අර මංගල යෝජනාව ගැන මනාල මහත්මයාගේ ගෙදරට එවලා මේ මගුල කැඩුවා. ඔය කාන්තා නීතිවරිය ඉක්කි ගව හැංගුව මංගාව. මට වඩා වැඩි නංගි මට මෙහෙම දෙයක් මේ මිනිහා කරා. මොනවාද කරන්න පුළුවන්? ඊපස්සේ අමාරු රන්දනිය මහත්මයා මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්නම්පෝ ප්‍රදේශයේ අපිට සෙමිනා එකක් තිබුණා. ඔය නීති සමුළු තියෙනවා. ඒ වෙලාවකදී කිව්වා හලාවත නීතිඥ සංගමේ මෙන්න මෙහෙම ජේෂ්ඨ නීතිඥ මහත්මුරු මේ කනිෂ්ඨ නීතිඥවරුන්ට මේ නීතිඥවරියන්ට ලිංගික බලපෑම ඇතිකරන එක ඛේදනීයයි. ඒ තත්ත්වය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමේ මැදිහත් විය යුතුයි කියලා. මේ එක සිද්ධියක් මේ රටේ ආධුනික කාලය ගත කරන ඇප්‍රෙන්ටිස්ෂිප් එක ගත කරන කාලෙදී අපි පාගාව හරියටින් වැඩ කරන්න ඕනනේ මාස 6ක් තියෙනවා. ඉතින් අපි ෆයිල් උසගෙන හේට යනවා, ෆයිල් උසගෙන මේට යනවා, නඩු පොත්වල නඩු දිනේ ලියනවා. එතනින් එහාට කිසි දෙයක් ඉගෙන ගන්න බෑ. මම දන්නේ නැහැ මේ ඉගෙන ගන්න ලැබුණාද කියලා. මට නම් ලැබුණේ නැහැ. මම එක දෙයක් කියන්න ඕන. දෙයක් ඉගෙන ගන්න ලැබුණාද නැද්ද කියන්නේ මාලින් රාජපක්ෂ කියලා නීතිඥ මහත්මයා ගාව තමයි මම මුලින්ම යන්නේ මගේ ආධුනික කාලය කරන්න. මම එතුමාට අදටත් ගම් කරනවා. මට ට්‍රැවලින් එලවන්ස් එකක් කියලා ගාණක් එතුමා දුන්නා මාසෙට. මම කිව්වා සර් මම සර්ට මුකුත් කරන්නේ නෑ ඉතින් ඔයා එන්න ඕනනේ මගේ ඔෆිස් එකට මේ වැඩ ටික කරන්න. මම එතුමාව විතරයි දැක්කේ ආධුනික නීතිඥවරයෙකුට රුපියලක් හරි දුන්නු. සත 50ක්වත් ගෙවන්නේ නැහැ, සතයක්වත් ගෙවන්නේ නැහැ. ආධුනික කාලේ නෙමෙයි, ආධුනික කාලේ ඉවර කරලා දැක්ක. ජූනියර් ලෝයර් කෙනෙක් විදිහට අපි යනවනේ කොයි හරි වැඩ කරන්න. එතකොටත් ඒ ගෙවීම් ගැන නම් කතා කරන්න එපා. ඇඳගෙන යන සාරියටයි ගෙනියන බත් මුලටයිවත් නෑ. ඉතින් ගෙදරින් තමයි ඉල්ලගෙන යන්න ඕනේ. ඉතින් මම තාත්තගෙන් ඉල්ලගෙන තමයි යන්නේ. ඉතින් ගිහිල්ලා එන්නකොට මට තේරුණා මෙහෙම හිටියොත් මම නඩු පොත්වල දින ලියනවා. උසාවි වලට මාරු වෙනවා. මේ කවුරුත් කියන හැටියට කරනවා. මට තියෙන ස්වයන් මතය අධිකරණ ඉදිරියේ ප්‍රකාශ කරන්න නඩුවක හරස් ප්‍රශ්න අහන්න නඩුවක් මෙහෙවන්න මට ලැබෙන්නේ නැහැ. මම තීරණයක් ගන්නවා. මම නීතිඥවරයෙක් ගාව හිටියා උද්දයි. ජේෂ්ඨ නීතිඥයෙක්. මම චේම්බර්කෙන් අයින් වෙනවා. මම ඉතා සුහදශීලීව කියලා කිව්වා සර් I think this is appropriate short time I should leave here. Yes I should be sure should be මගේ නීතිඥවරයෙක් මගේ ජේෂ්ඨ නීතිඥ මම කොහොමද මම එතුමට ගෞරව කරනවා. මම එහෙම කියලා මගේ මම අයින් වෙනවා. අයින් වෙලා මට පටන් ගන්න විදියක් තිබුණේ නැහැ. මම පොඩි කාර්යාලයක් වාගෙන මේසෙකුයි පුටුවකුයි දාලා පටන් ගත්තා. තිබුණේ මේසෙයි පුටුවයි විතරයි. එතන කාර්යාලේ පටන් අරගෙන යනකොට මම ඔප්පු නොතාරිස්වරයෙක් විදියට ඔප්පු වෙනකොට 200 ගාණක් ලියනවා. නිෂෙන් රේකනායක මහත්තයා මීගමුවේ හරිම ප්‍රසිද්ධ නීතිඥ මහත්මේ ඒ තර 2012 විතර මගෙන් කතා කළාම දැන් ඔප්පු ගියක් විතර ලියලා තියෙනවා කියලා. මම කවසෙ 200 ගාණක් ලියනවා. ආශා හොඳයි. තමුසේගේ කාලෙට 200 ගාණක් ලිව්ව කියන්නේ මිනිස්සු හිතනවා තමුසේට හොඳටම නොතාරිස් වැඩේ පුළුවන් කියලා. කියලා කිව්වා. ඉතින් අපි ඔප්පු පස්සේ පන්නගෙන ගිහින් ලියන්නේ නැහැ. එන සේවාදායකින්ට එන ඉස්තපති කරනවා. නීතිඥ මහතුරු බැංකු සහ ඔප්පු නොතාරිස් වෘත්තියේ ඉඳන අය කෙහෙල්ලැවරි කිරිහට්ටි පැණි බෝතල් උසගෙන සිංහල අවුරුද්දට අලුත් අවුරුද්දට එන බැංකු ගානේ. මට හිතාගන්න බෑ ගනුදෙනු කරන්නද යන්නේ එහෙම කියන්නේ නෑ. අපිට ඔප්පු එවන්න කියන්න, උකස් ඔප්පු අපිට දෙන්න කියන්න, ට්‍රාන්සැක්ෂන් වෙනේවා අපිට දෙන්න කියන්න. මේ ජේෂ්ඨ නීතිඥ මහතුරු මේ වැඩේ කරන්නේ පොඩි අය නෙමෙයි. ඉතින් ලැජ්ජයි. ඉතින් සහ හලාවත අධිකරණයේ ප්ලීඩින් ඇන් මිටිගේෂන් නඩු තියෙන්නේ දැන් වැරදිකරු ස්වාමිනී කියන නඩු තියෙන්නේ. හෙල්මට් එක නැතුව විශ්වාසුන්න මැදිව පැදවීම. වැරදිකරු ස්වාමිනී දඩයක් ගන්න මැච්චර. ඉතින් ඒකට නීතිඥ ගාස්තුවක් ගන්න රුපියල් 50යි ගන්න විශ්වාස කරනවා. අරක්කු මෙච්චර කසු ඩ්‍රෑන්ස් මෙච්චරයි ගෝඩ මෙච්චරයි මෙහෙම අහුණාම වැරදිකරු නිවර්තු කරද වැරදිකරු. නීතිඥ ගාස්තුවගේ රුපියල් 50යි. දඩේ ගහනවා ලක්ෂ ගණන් වලින් රුපියල් 50යි ගන්න. මම ওই සම්බන්ධයෙන් කතා කරපුවාම ඇයි රුපියල් 50ක් ගන්න ජේසු නීතිඥ මහත්තයා? කනිෂ්ඨ නීතිඥවරයෙක් රුපියල් 500ක් ගේනඩුවට ගනී කියලා කනිෂ්ඨ නීතිඥවරුන්ව පා ගන්න හිතාමතා කරන්නේ. දිසානායක කියලා විනිශ්චකාරවරයෙක් ආවා හලාවත අධිකරණයට නීතිඥ සංගමය රැස් කරලා කිව්වා. සහ හේශාන්ත දිමෙල් විනිශ්චකාරතුමා රැස් කරලා කිව්වා මේ වැඩේ කරන්න එපා. කනිෂ්ඨ නීතිඥවරුන්ට දවසට කීයක් හරි
උපයගන්න මේ නඩුවක් අපරාධ නඩුවක් දෙකකින් උපයගන්න අවස්ථාව දෙන්න ඇයි ජේෂ්ඨ නීතිඥ මහතුරු මෙහෙම කරන්නේ කියලා. ඒ නඩු වෙනවා 20ක් 30ක් විතර. ඒක 50ව 20ක් තමයි ගාස්තු. දඩය රුපියල් ලක්ෂ දඩය ගහන වෙලාවල් තියෙනවා. ගෝඩ බැරල් මෙච්චරකට එහෙම තියෙනවා. මම ප්‍රතිපත්තියක් විදිහට තීරණය කළා. මම පෙනීන්නේ නැහැ ලක්ෂණ. මම පෙනීන්නේ නැහැ ප්‍රීඩින්ඩන් මිටිගේෂන් වලට. මිනිස්සු මං කාට අකුවම කියනවා. නීතිය තියෙන්නේ අධිකරණයේ ඉදිරියේ නීති තමා වෙනුවෙන් තමා හෝ නීතිඥයෙක් තමන්ට බැරි වැරදි කරු නිවැරදි කරු කියලා අහුවම වැරදි කරු කියන්නේ කට තියෙනවනේ කියන්නේ නීතිඥවරුන්ට ගෙවන්න එපා ඔකට කියලා මං කියපුවාම නීතිඥ සංගමය මට ලොකු විරෝධයක් ආවා මේ රටේ යුක්තිය ඉටු කරන්න මගේ පුංචි සේවා කාලේ ලොකු වෙනසක් කරන්න බැරි සහ දැන් ඔය අධිකරණ කාර්ය මණ්ඩලයේ ජජස්වත් එක්ක ඇති කරගත්ත ප්‍රශ්න වලදී ලොකු පීඩන ධර්ම තියෙනවා නමුත් මං ඒ පිළිබඳ සැලුන්නේ නැහැ අදටත් සැලෙන්නේ නැහැ දැන් ළඟදී කතා කරද්දී අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ තියෙන දූෂිත වංචා සම්බන්ධයෙන් සහ ඉදිරියේදී මේ රටේ ශිරා ලක්තිලක ප්‍රසන්න රණතුංග නාම රාජපක්ෂ ඔය කියන තව තියෙන ලයිස්තුවක් නඩු දාන්න අපි තොරතුරු රැස් කරමින් ඉන්නේ කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සුගන්ධික ෆර්නාන්ඩෝ එක බුලට් එකක් දෙන්න ඒ කියන්නේ මරණයෙන් උවද වන්දි ගෙවිය විසිදුවීමට පුළුවන් අපි මේ කරන සටන ඒක එහෙමයි නමුත් අපි මරණයට බය නැහැ. අපි తాවකාලික මනුෂ්‍ය ආත්මයක් ලැබලා තියෙන తాවකාලික ලෝකෙක. මේ ජීවත් වෙන ටිකේ මේ රටට යමක් කරන්න බැරි නම් අපේ වැඩක් තියනවද? අපේ වැඩක් තියනවද? අතපය හතර, ඇසකන නාස සහිතව හොඳට බුද්ධිය සහිතව මොකක් හරි දේව වර ප්‍රසාදයක් හෝ පෙරපින්න හෝ ඉදිරියේ දණින් වෙන්නට වැඩිය මම ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨයි. මටවත් නාගානන්ද මහත්තයාටවත් අපි මරණයට බිය ඇති මිනිස්සු නෙමෙයි. මම අර මට තර්ජනය කරපු වෙලාවෙත් කිව්වා යක්කුන්ට බය නැන් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ කියලා. දැනුත් කියන්නේ ඒකමයි. මරණයෙන් වන්දි ගෙවීමට උවද මේ පටන් ගත්ත සටන අපි නවත්තන්නේ නැහැ. නාගානන්ද මහත්තයාගේ මූලිකත්වයෙන් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවා. ඒකට අනුව කිසිම ඇමතිවරයෙකුට මැති ඇමතිවරයෙකුට වාහන පර්මිට් ඒ දවල් සර්ස් පෙට්‍රල් ලැබුවා නැහැ. මොකටද එහෙම දෙන්නේ? නියෝජිත ප්‍රජාතන්ත්‍රවාද ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රයෝගී කරගෙන කෙනෙක්ට ඡන්දෙ දීලා යවන්නේ අපිව නියෝජනය කරන්නේ. එතකොට ඒ කෙනා ඒ තරඟෙට ඉදිරිපත් වෙන්නෙම රට වෙනුවෙන්. ඉතින් ඒ කෙනාට ඒ දේ කරන්න වරදාන වරප්‍රසාද කෝටියක් විතර දුන්නාම අරමුණ අමුදගෙනම මගේ ඉවතට ආවා. සරල කතාව. දැන් අනිත් එක දැන් එක ඇමතිවරයෙක් නඩත්තු කරන්න එක මන්ත්‍රීවරයෙක් නඩත්තු කරන්න ආණ්ඩුව වසරකට කොච්චර වැය කරනවද? වෛද්‍යවරුන්ට දීලා තියෙනවනේ කා පර්මිට්ස්. නමුත් නීතිවරුන්ට නෑ. මේ රටේ කිසිදු වෘත්තකයකට එහෙම පර්මිට්ස් දිය යුතු නෑ. මගේ මතය මම දන්නේ නැහැ නාගානන්ද මහත්තයා තියෙන මේ මතයමයි. ඒ එහෙම දෙන්නේ. අපි වෘත්තකය විදියට අපි හරි හම්බ කරනවා. හරි හම්බ කරන්න ඕන. වැරදියට නෙමෙයි. ඒ හම්බ කරන දේවල් වලින් දැන් ඉතුරු ව්‍යාපාර කටයුතු කරන අය විදේශගත වෙලා ඉඳලා මෙරටට ඇවිල්ලා ව්‍යාපාර කරන. ඒ සියලු තැනත්තන්ට නෑනේ මේ කා පර්මිට්. ටැක්ස් ෆ්‍රී නෑනේ. ඒ එතකොට දැන් නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගත්ත මිනිස්සු අපි ඉගෙන ගන්නත් අපිට ආණ්ඩුව බඩු ගැවලා තියෙනවා. දැන් ඊට පස්සේ යන්න වාහනයටත් ෆ්‍රී දෙන්න ඕනද අපිට? නෑ එහෙම වෙන්න ඕනේ නෑ. දැන් මම දන්නේ නෑ මම විතරද මේ මතේ ඉන්නේ කියලා. ඔබ තමනාංශවත් මේ මතේ ඇති. කිසිම කෙනෙකුට මන්ත්‍රීවරු ඇමතිවරු ඇතුළු වෘත්තිකය කිසි කෙනෙකුට කිසිදු වැඩිපුර වරදාන වරප්‍රසාද නොදිය යුතුයි. වෘත්තීය ගරුත්වයට සරිලන පිළිගැනීමක් දිය යුතුයි. නීතිඥවරු වශයෙන් වෛද්‍යවරු වශයෙන් ගණකාධිකාරීන් වශයෙන් වෘත්තීය පිළිගැනීමක් දිය යුතුයි. දැන් අපිට වෘත්තීය පිළිගැනීමක් තියෙනවද? දැන් මගේ තාත්තගේ අක්කා එකතරේක කිව්වා අනේ අපේ අම්මට කියලා තිබුණා මේ ළමයා මොකට ලෝය කෙනෙක් වුණාද මන්ද කාක්කෝ කියලා කියන්නේ ලෝයස්ලට ගුරුපත් වීමක් ගත්තා නම් මේ මේක නම්බුකා රස්සාවක් කියලා. දැන් මගේ ලොකු නැන්දා ඇවිල්ලා ගෙදර කියනලු මේ ළමයා මොකට ලෝය කෙනෙක් වුණාද මන්ද කාක්කෝ කියලා කියන්නේ ලෝයස්ලට කිසි ගෞරවයක් නැහැ මේ සමාජයේ නීතිඥවරුන්ට මේ කියලා. ඉතින් ඕක තමයි තත්ත්වය. අපිට කියන්නේ කවුද කාක්කෝ කියලා? කළු කබාකාරයෝ කියලා. ඇයි එහෙම කියන්නේ? අපේම වෘත්තිකයන්ගේ වැරදි හැසිරීම නිසා කනිෂ්ඨ නීතිඥවරුන් දෙන ලිංගික බලපෑම් මුදල් ලබාගෙන නඩුවලට පෙනී නොසිතින් පොලිසි අර අත්පත් කරගෙන තියෙනවා මං කියුවේ එක එක රාජධානි වගේ වයිස් එක මයින් ඔෆෙන්ස් එක ක්‍රයිම් එක අත්පත් කරගෙන තියෙනවා. එහෙම තමයි නඩු වෙන්නේ. පොලිසියට සල්ලි දීලා තමයි නඩු ගන්නෙ. මොකද මේ මෑතකදී ආරංචි වුණා දැන් ඊට දැන් අතින් සල්ලි දෙන එකට විරුද්ධව මම කතා කරලා ඇතර ප්‍රශ්නයක් ඇති වුණානේ. බැංකු ගිණුම් වලට පොලිස් නිලධාරීන් මහත්තුරුන්ගේ මුදල් තැන්පත් කරනවා.
කොහොමද ඔයන්නේ කොහොමද මේව විශ්ලේෂණය කරන්නේ කොහොමද අපි පරීක්ෂණයක් කරන්නේ දැන් මම පසුගිය සතියේ කරපු පැමිණිල්ලට අදාළව පැමිණිල්ල කියන්නේ මම ගිහලා ප්‍රකාශ කරුවා අර රිය බලපත්‍ර උදාහරණයක් කියලා මම කොහොමද මේක ඔප්පු කරන්නේ දැන් මම ඔයක පැමිණිල්ලක් විදියට ගියක මම එළිය තියෙන රිය බලපත්‍ර ඔක්කොම ටික ආයෙනවා ඒක ටෙලිෆෝන් කෝල් එකනේ ඕනි ඒ නිසා මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නාම ඉබේ විමර්ශනයක් කරන්න ඕන 2018 ජනවාරි මාසේ ඉඳලා මේ වෙනකන් අත්හිටවපු රිය බලපත්‍ර සම්තකේ තියෙනවාද අධිකරණයේ කියලා ඒකනේ කරන්න ඕනේ ඉතින් තව නීතිඥ මහත්මිය කරලා තිබුණා මාර්ගන දිශා අධිකරණයට සම්බන්ධ ඉතින් අපි එක එක අධිකරණයට පෙනී ඉන්නවනේ වෙනත් අධිකරණයකට ගිහිල්ලා මේ සේවා දායකින්ට ලියුම් දාලා මේ ඔබගේ නීතිඥවරයා නිසි පරිදි පෙනී සිටින්නේ නැහැ මගේ ජේෂ්ඨ නීතිඥවරයාට මීට වඩා හොඳට නඩුව කරන්න පුළුවා කියලා මගේ ජේෂ්ඨ නීතිඥවරයාට නඩුව දෙන්න කියලා ඉතින් ඉතින් ඔය වගේ වෘත්තීය හැසිරීම් ගැන ඉතා කේදණීයයි කාන්තා නීතිඥවරුන්ගේ හැසිරීම් ගැන කේදණීයයි මම කිව්වා පොලිසිය සමග යහන් ගත වෙනවා කෝටා කාමරවල නඩු ගන්න කාන්තා නීතිඥ කාන්තාවන්ව අපයෝජනයට ලක් කරනවා කියන්නේ ලිංගික අල්ලස් ලබා ගන්නවා පිරිමි නීතිඥයා. මේ වගේ ඛේදණීය තත්ත්වයක් තියෙනවා මම ඒක විවෘතව කියන්න බය වෙන්නේ නැහැ මට නීතිඥ මහත්තුරුගේ නම් ගම් පිටින් උනත් කියන්න පුළුවන්.